2021 යවුන් ලෝක කුසලානේ සුපර් ලීග් වටේ නැතිනම් අර්ධ අවසාන වටේ පළවෙනි අර්ධ අවසාන තරගය පැවැත්ුණා. ඒ එංගලන්ත යවුන් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු යවුන් කණ්ඩායම අතර දකුණු අප්‍රිකානු යවුන් කණ්ඩායම පළවෙනි පන්දුවට පහර දී ලකුණු 209ක් ලබා ගත්තා. එහිදී විශේෂයෙන්ම ලකුණු 97ක් ලබා ගත්තා ග්‍රේවිස් නැමැති ක්‍රීඩකයෙක්. ඔහු පන්දු 88කදීම ලකුණු 97 ලබා ගන්නේ. නමුත් ඔහුගේ අනෙක් අන්තයෙන් කඩලු බිඳියාම වරින් වර සිදු වූ නිසා ලකුණු 209ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඔහු තුන්වෙනි පිතිකරු ලෙස පැමිණ හත්වන කඩුල්ල විදිහට තමයි ග්‍රේවිස් දැවී යන්නේ. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම පන්දු යැවීමේදී රෙහන් අහමඩ් කඩුලු 4ක් ලබා ගන්නවා. මෙම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවටත් පැමිණියා පසුගිය වසරේ ශ්‍රී ලංකා සංචාරයේදී. දඟ පන්දු යවන්නේ ඔහු කඩුලු 4ක් ලබා ගන්නවා ලකුණු 48කට. පිළිතුරු ඉනුම ක්‍රීඩා කිරීමේදී ආරම්භක පිතිකරු ජැකොබ් ලකුණු 88ක් ලබා ගන්නවා වේගවත් ලකුණු 88ක් පන්දු 42කදී. 4 පාරවල් 16ක් සහ 6 පාරවල් 2ක් ලකුණු ලබාගෙන වේගයේ 209ක් විදිහට තමයි සමාරම් වන්නේ. ඔහු තමයි මෙම තරගයේ එංගලන්තේ ඉතාම පහසුවෙන් ජයග්‍රහණයක් ගෙනීමට මූලික වූ ක්‍රීඩකයා. පන්දු වාර 31යි පන්දු 2ක් අවසන් වන විට එංගලන්තේ ජයග්‍රහණය කර අවසන් වෙනවා මේ ඔහුගේ ප්‍රහාරය නිසා. ඊට අමතරව නොදෙවි විලියම් ලකුණු 47ක් ලබාගෙන තිබෙනවා. පන්දු යැවීමේදී කීමට තරම් දෙයක් නැහැ. පිටෙන් ලකුණු 97ක් ලබාගත් ග්‍රේවිස් පන්දුවෙන්ද කඩලු 2ක් දවා ගැනීමට සමත් වෙනවා ලකුණු 40කට. කෙසේ වෙතත් ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම යනවා අර්ධ අවසාන තරඟ පරාජය වූ පසු මුහුණ දෙන තරඟයට. එංගලන්තය කෙලින්ම අවසන් පූර්ව තරඟයට යනවා. එංගලන්තය සමග අවසන් පූර්ව තරඟයේ ක්‍රීඩා කරන්නේ කවුද යන්න තීරණය වන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම අනුව. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරොත් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් පූර්ව තරඟය, ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරොත් ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර අවසන් පූර්ව තරඟය පැවැත්වෙනවා. පරාජයට පත්වන කණ්ඩායම දකුණු අප්‍රිකාවත් සමග නැවත ක්‍රීඩා කිරීමට යනවා ස්ථාන වෙනුවෙන්. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මාස කිහිපයකට පෙර 3-2 ලෙස තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී. ඒ මේ කණ්ඩායමයි ශ්‍රී ලංකාවෙත් මේ කණ්ඩායම, එංගලන්තෙත් මේ කණ්ඩායම, මේ කණ්ඩායම් දෙක හොඳින් හඳුනන කණ්ඩායම් දෙකක්. අවසන් පූර්ව තරඟයට આવොත් ප්‍රබල තරඟයක් තිබේවි මේ කණ්ඩායම් දෙක නැවතත්. මොකද ශ්‍රී ලංකා සංචාරයේදී තරඟ පහකට මුහුණ දී 3-2 විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ. ඉතින් ප්‍රබල තරඟයක් අනිවාර්යයෙන්ම තිබේවි. ඉන් අනතුරු 28 වෙනිදා සුපර් ලීග් අර්ධ අවසන් තරඟයක් පැවැත්වෙනවා. ඒ පකිස්තාන 19 පහළ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු 19 පහළ කණ්ඩායම අතර. මෙම තරඟ ක්‍රීඩා කර ජයග්‍රහණය කරන කණ්ඩායමත් 29 වෙනිදා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරඟෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමත් දෙවන අවසන් පූර්ව තරඟයට පෙබරවාරි 2 වෙනිදා මුණ ගැසීමට නියමිතයි. පෙබරවාරි 1 වෙනිදා පළවෙනි අවසන් පූර්ව තරඟය, දෙවෙනිදා දෙවන අවසන් පූර්ව තරඟය, අවසන් මහා තරඟය පෙබරවාරි 5 වෙනිදා පැවැත්වෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.